පාසල් ළමුන්ට ජාතික හැඳුනුම්පත ලබා දීමේදී ක්‍රමවේදයේ කොයි වගේද සිදු වෙන්නේ? අතවශ්‍යම දැන් අපි මං කලින් කිව්ව ආකාරයට දෙපාර්තමේන්තුවට ඇත්තටම පුදුම අනුකම්පා සහගතව සහ ඒ වෙනුවෙන් තමන්ගේ අපේ අභ්‍යන්තර කාර්ය මණ්ඩලයට අපි ඉතාමත් දැඩි වෙහෙසක් ගන්නවා මේ අපේ මොකද ඔවුන් තමයි රටේ ජීවනාලිය මේ ඉදිරි අනාගතේ මේ රටේ බාර ගන්න යන කණ්ඩායම්. එතකොට ඕක ඔවුන්ට ඒ සඳහා අපෙන් අත්වලක් හෝ දායකත්වයක් දෙන්න පුළුවන් නම් අපි ඒ සඳහා උපරිම කැපවීම කරමු. හැබැයි මේ අවුරුදු ගණනාවක් අපි මේ ක්‍රියාවලිය කරමින් එනවා. ඉතින් මේකේ ඇත්තටම ආරම්භ වෙන්නේ සෑම වර්ෂයකම අපි ජනවාරි මාසයේ. ඇත්තටම මේක අපි හරියටම කරනවා ජනවාරි මාසයේ අපි නිවැරදිව ඒ මේ මොකද චක්‍රලේක උපදෙස් අපි සකස් කරලා දිවයිනේ සියලුම විදුහල්පතිවරුන්ට මේ විශේෂම අධ්‍යයන ප්‍රතිසාරිපත්ත සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන පාඩශාලාවල ඉස්කෝලවල ඒ විදුහල්පතිවරුන්ට ඒ වගේම මේ වගේ ආගමික ඒ කියන්නේ ඒ කණ්ඩායම් මෙන්න පිරිවෙන් වලට ඒ වගේ ස්ථාන වලට අපි යවනවා මෙන්න මේ විදිහට සකස් කරලා මෙන්න මේ ලියවිලි සමග අපිට ජාතික හැඳුනුම්පත සඳහා ඉල්ලුම්පත්ය කල් වේලා ඇතිව ඉදිරිපත් කරන්න කියලා ඒක විශේෂයෙන්ම අපි කියනවා මාර්තු 31 එකට කලින් අපි එවන්න කියලා. හැබැයි මේ මාර්තු 31 කියලා අපි ඒකේ දැම්මට ඒක මාර්තු 31 මේ අවසාන දිනේ නෙමෙයි. මොකද අපිට දෙපාර්තමේන්තුවක් හැටියට අපිට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය කිසියම් දවසකට සීමා කරන්න බෑ. ඒක අඛණ්ඩව සිදුවන ක්‍රියාවලිය. හැබැයි ඔබට තේරෙනවා මේ අපි සාමාන්‍ය අපේ වර්ෂයකට අපේ මේ ක්‍රියාවලියට එකතු වෙන අලුතෙන් එකතු වෙනවා 350,000කට ආසන්න ප්‍රමාණයක්. 350,000කට ජාතික හැඳුනුම්පත් දෙනවා කියන්නේ වර්ෂයක මේ කෙටි කාලය තුළ ඇත්තටම ඔබට හිතන්න පුළුවන් මේක දෙපාර්තමේන්තුවේ විශාල අභියෝගයක්. ඒක නිසා තමයි අපි කියන්නේ මේක පාසලේදී මේක බේචක්ලේ හොඳින් අධ්‍යයනය කරලා ඒකට යම් කිසි ඒකට පැහැදිලි කිරීම අවශ්‍ය නම් කරලා ඒවත් අපි අතුලත් කරලා දෙන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අපි සකස් කරලා තියෙන යම් කිසි ක්‍රියාවලියක් ඔබට අවශ්‍ය නම් ඒ සඳහා උපදෙස් ලබා ගන්න. ඉතින් ඒ උපදෙස් ලබාගෙන නිවැරදිව සකස් කරලා මේ හැඳුනුම්පත් සකස් කරන ඉල්ලුම්පත්ර එවන්න කියලා. හැබැයි ඉතින් කනගාටුයි කියන්න මේක අපි වර්ෂයෙන් වර්ෂේ අපි මතක් කරනවා ඒ වගේම ජනමාධ්‍ය මගිනුත් අපි නිතර නිතර මේ ආයාචනය කරනවා කරුණා කරලා මේක නිවැරදි වන්න කියලා. හැබැයි අපිට දක්වන ප්‍රතිචාරය නම් ඒ තරම්ම සතුටුදායක නැහැ. මේ එක පැත්ත. අනිත් පැත්තෙන් ඇත්තටම මේ එවන ඉල්ලුම් පත්‍රවල අඩුපාඩු. ඉතින් මේ මම අර කලින් කිව්වා වගේ ඔබ පාසල තියෙන මේ රටේ ප්‍රව හතම්ම ගානක් එහා ස්ථානයක වෙන්න පුළුවන්. ඉතින් මේක අපිට ආපුවම මෙතන අඩුපාඩු නම් ඉතින් මේක නවතත් සකස් කිරීම සඳහා අනිවාර්යයෙන්ම එම ස්ථානයට මේක යා යුතුයි. වෙන ක්‍රමවේදයක් නැහැ මේකට. වෙන ක්‍රමවේදයක් නැහැ. ඉතින් ඒක ඒකට ගත වෙන කාලයක් ගත්තාම අතට මේ ක්‍රමවේදය ඉතාමත් අපහසුයි. ඉතින් ඒක නිසා මම නැවත ඉතාමත් කරුණාවෙන් ආයාචනය කරනවා විශේෂයෙන්ම මේ රටේ මේ අධ්‍යන පොදු සාධකපත් සාමාන්‍ය පෙළ සිසුන් ඉදිරිපත් වෙන පාසල්වල විදුහල්පතිවරුන් සඳහා කරුණා කරලා මේකට සෑම විද්‍යාලයකම නිසි ක්‍රමවේදයක් හදන්න. මේක අවුරුද්දෙන් කරලා ඉවර කරන ක්‍රමවේදයක් නෙමෙයි හැම අවුරුද්දෙන් මේක සිද්ධ වෙන ක්‍රියාවලියක්. ඉතින් මේකට යම් කිසි ක්‍රමවේදයක් හදලා මේක විධිමත් ආකාරයට අපිට දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා. ඒකේ විශේෂයෙන්ම අපි අතටම ඔබට මේ වැඩේ බාර දෙලා දෙපාර්තමේන්තුව අත පියාගෙන පැත්තකට වෙලා ඉඳලා සූදානම් නැහැ. අපි ඔබේ අපේ ඔබට යවන චක්‍රලේඛයේ උපදෙස් දීලා තියෙනවා. මෙන්න මේ ක්‍රමවේදයන් අනුකරගල. අතටම ඔබට මේ සඳහා පැහැදිලි කිරීම අවශ්‍ය නම් නැත්තම් වෙන උදව් ඕන නම් ඒකට දෙපාර්තමේන්තුව අමතන්න නැත්තම් අපි අත මං කලින් කිව්වා වගේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම අපි හිතවල තියෙන පුද්ගල ලියාපදිංචි කිරීම දෙපාර්තමේන්තුව උපකාරයාලය ඒ කාර්යාලය සම්බන්ධ වෙලා ඒ ඔබට අවශ්‍ය සහයෝගය ගන්න පුළුවන්. ඒ අතටම විශේෂයෙන්ම කියන්න ඕන මේ දැඩි ආයතන නිසාම ගිය අවුරුද්ද නම් අපි සාමාන්‍ය ඊට කලින් වර්ෂවල ඔබට මතක ඇති දේව අපි සමහර වෙලාවට මේ අවසාන මොහොතේ විභාගයට යන්නේ හෙට මේ ළමයා දුවගෙන එනවා මෙතනට ජාති හැඳින්වීමක් ගන්න. තමයි විමානු දවසලත් ඇවිල්ලා අපේ කන්තෝරුවේ රස්තිය අදින අපේ මෙතන වැඩේ වැඩ කරන දින නෙමෙයි. ඒක නිසාම අපිට සිද්ධ වෙලා තිබුණා ඒ පාසල් ළමුන් සඳහාම වෙනත් දින යොමු කරන්න. ඒ කියන්නේ සෙනසුරාදා ඉරිදා වගේ දින ගන්න. ඉතින් අතට මේක අනවශ්‍ය ඒ ළමයාට ඒ අවස්ථාවේදී ළමයාගේ අර විභාගයට හොඳින් මුණ දීප සඳහා ඒක බාධාවක්. ඒක පීඩනයක්. අනවශ්‍ය ස්ට්‍රෙස් එකක්. ඒක අපි ළමයාට ගත්තට මෙතන හොඳ නැහැ. ළමයාට ඕකේ අනිත් පැත්ත තමයි කල් වේලා ඇතුළු ජාතික හැඳුනුම්පත ඕක ඔහුගේ අතට පත් වෙනවා නම් ඒක අනිත් පැත්තෙන් උන්ට අභිකරණය. ඒක ඉතින් හොඳින් මුහුණ විභාගයට මුහුණ දීම සඳහා ඒක ඇත්තටම ශක්තිය. පාසල් කාලේදී අපි වැඩියෙන් බලාපොරොත්තු වෙන ජාතික හැඳුනුම්පත. දැන් මේ වගේ තමන්ගේ ෆොටෝ එක ජීවිතේ පළවෙනි වතාවට තමයි තමන්ට තමන් ඇත්තටම මේ රටේ ස්වාධීන පුජ්‍යලේ මමත් දැන් මේ නේ ඒ වගේ ලකුණු ආත්ම අභිමානයක් හම්බ වෙනා ඇත්තටම මේ ජාතික හැඳුනුම්පත. එහෙමනේ අපිටත් දැනුනේ.
ඒ තත්ත්වයේ දෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඉතින් මේක මම කියන්නේ මේක ඩිපාර්ට්මන්ට් එක විතරක් කරන්න පුළුවන් කියලා. ඒ වගේම විද්‍යාල වලට කර විතරක් කරන්න පුළුවන් කියලා අපේ දෙමව්පියන්ගෙන් තියෙනවා මේකට වගකීමක්. මොකද විද්‍යාලයෙන් ඉල්ලනවා නම් යම් කිසි තොරතුරු ටිකක් ඒවත් කල් වේලා ඇතිව නේද විද්‍යාලයට සපයලා ඒ අවශ්‍ය සහයෝගය දෙමව්පියන්ගෙනුත් දෙන්න ඕනේ.